මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කඩා වැටෙන බවට TNN රූපවාහිනියේදී මම වැඩසටහනකට සහභාගි වෙලා කිව්වා ජ්‍යොතිර්විද්‍යා කැටියට 2013 අප්‍රේල් 30 වෙනිදා පිරිසක් කඩාගෙන ගිහිල්ලා මේ ආණ්ඩුව වටනවා කියලා. ඒ අනුව ඒ සිද්ධිය හරියටම සාර්ථක වුණා. පහුගිය ජනාධිපති මැතිවරණයේ කියන්නේ 2015 ජනවාරි 8 වෙනිදා පැවැත්තු ජනාධිපති මැතිවරණයේදී මෛත්‍රීපාල දිනනව ජයග්‍රහණය කරනවා කියලා මම YouTube එකේ චන්දසිරි මණ්ඩාර සමග සහභාගී වෙලා කරපු වැඩසටහනදී පෙන්වලා දුන්නේ කියපුවා නැවෙකි දෙකම සාර්ථක වුණා. රනිල් වික්‍රමසිංහ ගුරු කටක රාජ්‍යතාවම අගම තියෙන බවට අනාවැකියක් කිව්වා ප්‍රසාර්ථක වුණා. මම මෙතෙක් කල් කියපු අනාවැකි තුනම සාර්ථක වුණාද කියන්නේ නම් මේ හතරවෙනි අනාවැකිය. මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා පේජ් එකේ Facebook එකේ තියෙන මිතුරු මිතුරියන්. අද මම ඒ අයට කියනවා මේ මහමැතිවරණේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. ඒ වගේම මේ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ආසන 8-10 ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමට ආසන 90ක් වගේ මහින්ද රනිල් වික්‍රමසිංහගේ එස්වත් ජාතික පක්ෂයට ආසන 100ත් 110ත් අතර වගේ ටාගට් එකකට යන්න පුළුවන් කියලා මම කියනවා. ඒ වගේම ජනසෙත පෙරමුණට කොළඹ දිස්ත්‍රික්කයෙන් පන්ති දූරයක් හිමි වන බව අනාවැකියක් කියනවා මම. බුදු ජන පෙරමුණට එකම ආසනයක්වත් හම්බ වෙන්නේ නැහැ. නමුත් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී දූරයක් එන්න ඉඩ තියෙනවා. සරත් පොන්සේක මහත්තයාගේ ඉල්ලනමත් ඒකයි. කිසිම මන්ත්‍රී දූරයක් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකි කියනවා.